मैजिक कूडेय एक गमक जीवत्तुना पीटरुई एयागे बिरिंदाई इती मेयाला गोवितेन तमाई करे हैबै पीटर हरिम महंसिये कोच्चर वैड करत एयाट कवदावत होंद असन्नक नं गन्न पुलुवान उने नै इती मेया मेहेम कल्पना करनकोट एयागे बिरिंद अहनवा ऐयि ओहोम कल्पना करन्ने कियला इतिन पीटर कियनवा कवदावत अपिट होंद असन्नक गन्न बैरी उनाने कियला इती ईट पहुदा मे दिल वेडकर्णवा गिदर अविला कैम काल निदागान्नवा निदागत्तट पासे पीटर गे बिरिंद हीनेन दकिनवा देवियो अविला कियनवा हेट उदेम पांसलट एन्न कियला इती उदे उनाट पासे पीटर गे बिरिंद पीटरटत मेक कियनवा कियला इवर वेला मे दिन्नत एक्कम पांसलट यानवा පන්සලට ගිහාම පන්සලේ පූජකතුමා මෙයාලට දෙනවා පළතුරු කූඩයක් දීලා කියනවා මේකෙන් ඔයාලට ඕනිම දෙයක් ඉල්ලන්න හැබැයි යහපත් වෙන දෙයක් කියලා කියනවා එතකොට ඔයාලටගේ මේ දුප්පත්කමත් නැති වෙයි කියලා කියනවා ඉතින් මේ පීටර් අහනවා මට මේ කිව්වේ දේවල් තේරුනේ නැහැ කියලා ඉතින් මේ පූජකතුමා කියනවා ඔයා ගෙදර ගිහිල්ලා මේ කූඩේ ඔයාගෙ වගාව සරු කරගන්න පුළුවන් දෙයක් ගැන හිතන්න කියලා. එතකොට ඔයාට මේ කූඩෙන් ඒ දේ ලැබෙයි කියලා. ඉතින් මේ දෙන්නත් ගෙදර ඇවිල්ලා පීටර්ගේ බිරිඳ මේ කූඩි තිබුණු පළතුරු ටික කනවා. කාලා ඉවර වෙලා මියාලා ප්‍රාර්ථනා කරනවා වගා කරන්න පුළුවන් හොඳ ධාන්‍ය වර්ගයක් ලැබෙන්න කියලා. ඒත් එක්කම එතන ධාන්‍ය ඇටවලින් පිරුණු ගෝණියක්ම මතුවෙනවා. ඉතින් මේ දෙන්නට හරිම සතුටුයි. මේ දෙන්න උදේම ගිහිල්ලා වගා කරන්න පටන් ගන්නවා. මෙයාලා ගෙදර ඇවිල්ලා හොඳ කෑම වේලක් කාලා ඊට පහුවෙදා ආයෙත් යනවා කුඹරට. කුඹරට යනකොට මේ පාර කුඹරේ අස්වැන්න හොඳටම හොඳයි. ඉතින් මේ දෙන්න සතුටින් මේ කුඹරේ ඉතුරු වැඩ ටිකක් කරා. ඔහොම ටික දවසක් ගෙවිලා යනකොට මේ ගම්මානෙට ගම් වතුරක් එනවා. ගේවල් දොරවල් කඩාගෙන යනවා. ඉතින් මේ පීටරුයි බිරිඳයි මේක ගැන ගෙදර ඉඳන් කතා වෙනවා. ඊට පස්සේ කියනවා මේ ගමේ මිනිස්සු හරිම දුප්පත්. මෙයාලට අපි මොකක් හරි උදව්වක් කරන්න ඕනි. ඒත් කොහොමද උදව් කරන්නේ කියලා මේ දෙන්නත් එක්ක කල්පනා කරනවා. ඊට පස්සේ පීටර් කියනවා අපිට මේ කූඩෙන් ගමේ හැමෝටම කෑම දෙන්න පුළුවන් වුණා නම් එයාලගේ බඩකින් හරි නිමන්න පුළුවන් නේ කියලා. ඉතින් මේ දෙන්නත් එක්ක යනවා පන්සලට. පන්සලට ගිහිල්ලා අර කූඩේ තියලා දෙවියන්ගෙන් ඉල්ලනවා ගමේ මිනිස්සුන්ට ඇතිතරම් කෑම ලබා දෙන්න කියලා. ඒත් එක්කම එතන ගමේ හැමෝටම ඇතිතරම් කෑම මැවෙනවා. ඉතින් මේ දෙන්නත් එක්කම ගමට ගිහිල්ලා ගමේ හැමෝටම කෑම බෙදලා දෙනවා. ගමේ අයත් මේ ගැන ගොඩක් සතුටු වෙනවා. මොකද එයාලට දැන් කෑම බීම හරි තියෙන හන්දා. මේ දෙන්න කල්පනා කරනවා දැන් ගමේ අයගේ ගෙවල් ඔක්කොම කැඩිලා තියෙන්නේ. ඉතින් මෙයාලා ඒ ගෙවලුත් මෙයාලට හදලා දෙනවා. දැන් හැමෝම වගේ ගොඩක් සතුටින් තමයි ඉන්නේ. මේ ගමේ ඉන්නව එක පොඩි දරුවෙක් ගම් වතුරට එයාගේ අම්මයි තාත්තයි දෙන්නම ගහගෙන ගිහිල්ලා. මෙයා දැන් තනියෙන් තමයි ඉන්නේ. ඉතින් පීටරුයි පීටර්ගේ බිරිඳයි ඒ දරුවත් අරන් හදා ගන්නවා. පීටර්ගේ බිරිඳ ඒ ළමයාටත් හරිම කරුණාවන්ත විදියට තමයි සැලකුවේ. එයාගේම දරුවෙක් වගේ තමයි එයා බලාගත්තේ. ඉතින් මේ පීටරුයි පීටර්ගේ බිරිඳයි හන්දා මේ ගමේ හැමෝම එදා ඉඳන් සතුටින් ජීවත් වුණා.